අයිබෝවන් නැවුම් දවසක් දිනන ජීවිතයක් ජීවිතයේ නැවුම් බව පවත්වා ගන්න ජීවිතය ජයග්‍රහණය කරා මෙහෙවා ගන්න අද දවස ඔබට මඟ පෙන්වන්නයි සෝදානම මේ අරුණෝදය ඔබේ සුපුරුදු ආදරණීය අරුණෝදය අද දවසේදීත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉඳලා හොරා දෙකහමාරක් පුරාවට ජය ටීවී සමග රැඳෙමින් ඔබට කාලය ගත කරන්නට පුළුවන් සුපුරුදු පරිදි පළවෙනි පැය එතාම රස මතක පිරි පැයක් බවට පත් කරගන්නටයි සූදානම් වෙන්නේ. මම ඔබට මෙහෙම යෝජනාවක් කළොත් එහෙම ඔබ නැරඹූ කාටුන් එහෙමත් නැත්නම් ටෙලි කතා මාලා කිහිපයක් මතක් කරන්න කියලා නැත්නම් නම් 10ක් විතර කියන්න කිව්වොත් ඔබ දැන් නිවසේ ඉඳලා නම් ටිකක් කියයි. අපි කිව්වොත් එහෙම දොස්තර හොඳ හිත ඊළඟට කූඹිච්චි ඉඟුරු පාන් මල්ලියා බ්‍රූම් මේ වගේ ගණනාවක් ඔබට කියන්න හැකියාව තියෙනවා. 80 දශකයේ වෙන්න පුළුවන් 90 දශකයේ වෙන්න පුළුවන් 2000 දශකයෙන් පසු ඉපදුණු දරුවන්ට වෙන්න පුළුවන් මේ හැමෝගෙම මතකවල ආදරණීය සටහන් නුණු බොහෝමයක් නිර්මාණවලට විශාල ශක්තියක් දුන්නු චරිතයකට අද අපි ආරාධනා කළා. දැන් ඔබ නම හිතා ගන්න මේ නම ඔබ දැකලා ඇති බොහෝ වෙලාවට මේ හැම වැඩසටහනකම අවසානයේ අපි මේ නම දකිනවා. නිර්මාණවේදී අතුල රන්සිරිලා නැතුමන් ඉතාම ආදරයෙන් අයබෝවන් කියලා පිළිගන්නවා. අයබෝවන් මම හිතන්නේ මේ වෙලාවේ බලාගෙන ඉන්න හැමෝටම අවුරුදු ගානාවකට අතීතයට අරගෙන යන්න පුළුවන් සම්මත වෙන වැඩසටහනක් බවට අද දවසේදී පත් වෙනවා. අපි වටන් ගමු හැමෝම දන්න කියන කාටුන් එක තමයි දොස්තර හොඳ හිත. අද කාලේ කාටුන් මේ වෙද්දි ත්‍රිමාණ තාක්ෂණය දක්වා විශාල දියුණුවක් ලබාගෙන තියෙද්දි මේ කාටුන් එකේ තියෙන චිත්‍රවල වර්ණවල ස්වභාවය ඊළඟට හඬ කවපු ඒ චරිත ඒ හඬ දැන් මේ වෙලාවේ ඔබට ටික ටික මතක් වෙලා එනවා ඇති. සාජන් මහත්තයාගේ නම් මතක් වෙනවා ඇති. හරි. ඒක හින්දා මේ එතන තමයි ලස්සනම ආරම්භය විදිහට අපිට සංවහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ මතකේ අපි ඉස්සෙල්ලාම අවදි කරගමු. ඔව් දැන් ඇත්තටම දොස්තර හොඳ හිත වැඩසටහන් පෙර ලංකාවේ විකාශය වෙන්නේ 1984 අන්තිම 85 මුල. ඒ කාලේ ඒකේ නිර්මාණය කරන නිර්මාතෘවරයා තමයි අපගේ ගුරුදේව ටයිටස් තොටවත්තයන්. එතෙන්දී මම සාහුණ්ඩ ජයසේකර කියලා ගෝලිය දෙන්නෙක් හිටියා රයි මහත්තයාගේ වචනෙන් කියනවා නම් සහායට ඩැනියලා දෙන්නෙක් හිටියා. එක ඩැනියෙක් තමයි මම. අනුර ජයසේකර අපේ මිත්‍රයා දැන් ජීවත් වෙන අතර නැහැ. ඒ හොඳ හිත කතාව ඔබ තිරේ දකින්න හොඳ හිත හදන්න අපි තිරේ පිටපස්සේ ඉඳලා නිෂ්පාදන සහකාරවරු හැටියට එතුමගෙන් ඉගෙනගත්ත දේවල් සහ එතුමා ඒකට අලුත් කරපු හැටි ප්‍රතිනිර්මාණය කරපු හැටි හරි වැදගත්. දැන් දොස්තර හොඳ හිත ගැන ඩොක්ටර් ඩූලිටල් ඔක ලෝක ප්‍රකට කතාවක් ඔක පොතක් හැටර නිකුත්ලා ඊට පස්සේ තමයි මේ කාටුන් එකක් හැටියට හැදෙන්නේ. ඩොක්ටර් හොඳ හිත කියන වචනය ඩූලිටල්ට සමාන කරටයි මහත්තයා. හොඳ හිත කියන්නේ අපේ වචනයක්. හොඳ හිත කියනවා නම් උදේ අර මිනිස්සෙක් අර හිත හරි හොඳ මිනිස්සෙක් ඒක අපේ වහරේ තියෙනවා. හරි වහරේ තියෙන පදේ අරගෙන මේ කාටුන් එකට සංසන්දනය කළා. එතනින් තේරෙනවා මේ හඬ කැවීම කියන එක එතුමා ප්‍රාරම්භ කළ අපට ඉගැන්වුවේ මුල් නිර්මාණය සහ මුල් කෘතියට අපේ කමක් දෙන්න අපේ බවක් දෙන්න. දැන් මේ හොඳ හිත කතා පෙළේ රස මතක කියනවා නම් අපිට මතකයි දෙබස් කවියේ 16mm 16 චිත්‍රපට මාධ්‍යින් රජයේ චිත්‍රපට ආයතනයේ තිබුණ ලොකු චිත්‍රාගාරයක්. ඒක තමයි අපි දෙබස් කවියේ චිත්‍රාගාරයේ දෙබස් කවනකොට අපට හිටිය විශිෂ්ට ගුවන් විදුලි කලාකරුවන් කීප දෙනෙක් දියර කුසට වික්ටර් මිගෙල් හොඳ හිතට වික්ටර් මිගෙල් මහත්මයා දැන් ජීවත් නැත නේ හොඳ හිතට සහ චව් චව්ට පරාක්‍රම පෙරේරා මහත්මයා ඊළඟට ගැමුණු විජේසූරිය ලෙස්ලි රාමනායක කරුණාතිලක හඳුවල සමන් අතාඋදෙහෙට්ටි අශෝක අතාඋදෙහෙට්ටි කුසුම් පීරිස් ආදී විශාල කණ්ඩායමක් මේ හොඳ හිත චරිත වලට සම්බන්ධ වුණා. අද මුළු රටම දන්න කේන නම් ඔව් ඒ කියන්නේ දැන් ගුවන් විදුලි ශිල්පියෙකුටවත් මේ ටයි මහත්තයාගේ අලුත්තරට එන ආසාවක් තිබුණා. හරි. මේ ඒගොල්ලෝ අතරත් තිබුණා සහ එකට යන්න තියෙන අපිට හොඳයි කියන මතයක්
කරලා ඉතින්දි මුලින්ම වෙන්නේ ඒ කාටුන් එක තාක්ෂණ වශයෙන් ආය මිලිමීටර් 16න් එක හදා ගන්න ඕනේ වීඩියෝ යූමැටික් එක කාලේ යූමැටික් හයි බෑන්ඩ් යූමැටික් හයි බෑන්ඩ් අපේ රූපවාහිනී MCR එකේ තිබුණා ටෙලිසිනේ කියලා යන්ත්‍රයක් ඒ යන්ත්‍රයෙන් තේරුම් කරන්නේ චිත්‍රපට වීඩියෝ මාධ්‍යයට හැරෙයි මේ යන්ත්‍රයේ කාර්යභාරය එහම අපි හරවලා දෙවස් කවේ චිත්‍රපට මාධ්‍යම තමයි රජ චිත්‍රපට ආයතනය මට මතකයි HM ලියනගේ මහේන්ද්‍ර මිලන් නිමල් වික්‍රමරත්න MG සමන් තිලක ඔය ආදීහු තමයි මේ කාර්මික පද්ධතිය හිටියේ එතකොට මේ 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 මහත්තුරු බොහොම අපිට මේ හොඳ හිත පණ ගන්නන උදව් වෙච්ච කට්ටිය ලියන එක තමයි පළවෙනි එක දැන් මම සරල උදාහරණයක් ගත්තොත් දැන් බර්ඩ් කැනොට් ෆ්ලයි ඒක පරිවර්තනය කරොත් කුරුල්ලෙකුට ඉගිලෙන්න බෑ හරි කුරුල්ලාට ඉගිලෙන්න බෑ ඒක තමයි පරිවර්තිත වාක්‍ය නමුත් මේක නමක් හැටියට ඉදීම ගැලපෙන්නේ නුහුරුයි නුහුරුයි ඒ වගේම ඒකේ තියෙන නිර්මාණාත්මක පස්තලයක් නැහැ ඒක තොටවත්ත මහත්තයා දාපු නම තමයි බැහැයි කියලා බෑ ඒත් බැහැයි කියලා බෑ කියපු හැටි ඒක දරුව අතරට බොහොම වේගින් යනවා දරුවන්ගේ මනස බොහොම ඉක්මනට ආක්‍රමණය කරනවා දරුව දරුවත් කතා වෙනවා මොන හරි වැඩකදී ස්කූල් වල කාලේ යන ළමයි කතාවට බැහැයි කියලා බෑ හරි අනිවාර්යෙන් කරන්න ඕනේ යන්න හිම තත්ත්වයක් මේ සමාජය ඇති කරන තරම් ඊදුම සමත් වුණා. ඉතින් මුලින්ම ලියන්නේ ඉතින් පිටපත පිටපත ලියන තොරවත්ත මහත්තයා ලොකු මූවෙලා මැෂිමක් තියෙනවා 60 mm මූවෙලා මැෂිම. ඒක රූපවාහිනියේ අපට තිබුණේ දැන් තියෙන කාමරෙන් හතරෙන් පංගුව පොඩි කෑල්ලක්. ඒක කබඩ හතරක් වට කරගෙන ඉතින් උදේම ඇවිල්ලා එතුමා කියනවා ඉතින් ඔය කියන එක මම ලියනවා. එතුමා දෙබස කියනවා කියන එක මම ලියනවා. ඉතින් ඔහොම ලියන එකත් හරි ඉගෙනීමට මේ වටිනා දෙයක්. අව දුෂ්කර කාර්යයක්. ඔව්. මොකද මේ කියන දෙපස ආය වෙනස් කළා කියනවා. ආයෙද තාපාර කරසර. මොකද හරියක කියන කියලා අහනකොට ඉතින් අපි පැටලෙනවා. ඔව්. ඒ දෙවස් තුනක් තියෙනවා ඉතින්. වැරදි එක කිව්වොත් ඉතින් ටිකක් සැරට වැඩුම් අහන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම අහන්න හේතුව දැන් සාමාන්‍යයෙන් අපි ටයිමාමා කියන චරිතයත් මෙතන ඊටාම අමතක කරන්න බැරි චරිතයක්. සරයි කියලා තමයි වැඩිපුර අහලා තියෙන. කොහොමද අද කියන්නේ? ඒක සරක් කියලා මම කියන්න කැමති නැහැ. ඒක ඒ වැඩට ආවේශ වුණාම වෙන හැඟීමක්. ඒක නැතුව මේ වෛරයක් කරන්න මිනිස්සුන්ගේ මගින් තොරත් මහත්තයා රූපවාහිනී අධ්‍යක්ෂකවරයෙක් කියලා ඉන්න කාලේ කිසි කෙනෙකුට ලියුමක් ගහලා නැහැ මේ මේ විරුද්ධව. එතම ලියුමක් ගහලා තියෙන රූපවාහිනී දිනු කරන්න මේ අලුත් ව්‍යාපෘති කරන්න. ඉතින් ඒ පිටපත ලිවේ කාර්යයෙන් පස්සේ අපි ඊළඟට එකට අවශ්‍ය චරිත තෝරනවා. ඒ කාලේ මම උදේ පාන්දර 5ට වැටෙන්න ඕනේ. ඔව ටයිම් ගැන කතා කිරීම තහනවට නෑ හරි ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කිරීම නෑ එතකොට මහත්තයගේ නීතිය පහට එනවා එච්චරයි නියෝගය පහයි පහ වෙන්නත් බෑ පහයි තුන වෙන්නත් බෑ දෙකන පහ නම් පහ හරි එවිල්ලා ඒ හුරුව තමයි අපිට තාම් වැදගත් උනේ ඉතින් ආයි රෑ 11 විතරක වැඩ කරනවා රෑ 11 12 වෙනකම් වැඩ නයිට් ට්‍රාන්ස්පෝර්ට් එක යනකොට හම්බ වෙනවා එතකොට මහත්තයා ගිහිලා හවස් පහ වෙනකොට ඉතින් ඒ හුරුව තුල දැන් දොස්තර හොඳ හිත කතා පෙළ මෙතරම් සමාජගත වෙන්න හේතුව ඒක විදේශ කාටුන් එකක් නෙමෙයි කියන ගානට අපේ හඬකෙන් පැත්තෙන් සහ රචනා පැත්තෙන් සිද්ධ වුණා. අපේ කාටුන් එක. අපේ කාටුන් එක. අපේ කාටුන් එක වෙන්න තව හේතුවක් වුණා. උතන තව මහත්තුරු 3 දෙනෙක් මම මතක් කරන්න ඕනේ. එක්කෙනෙක් තමයි සෝමපාල රත්නායක, අනෙක් මහත්තයා තමයි සෝමසිරි ඉලේසිංහ. මේ මහත්තුරු දෙනම ජීවිතුන් අතර නෑ. අනෙක් මහත්තයා තමයි ප්‍රේමකීර්ති දාල්විස් නැවති මහා ගීත රචකයාන. ඒ එතුමාට පණිවිඩය යවන අපත මේ මෙන්න මේක ගිහිල්ලා ප්‍රේම්ට දෙන්න කියන්නේ දීපං කියලා කියන්නේ මේක කියලා දීපං මෙතේ අපි ප්‍රේමකීර්ති මහත්තයා ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති හැමලා ප්‍රේම වෙනම ටයිම් මහත්තයා දුන්නා හරි යහහා මම දෙන්න කියලා එයා ඒක මේ මේ අපි හරවලා යවනවා ඉතින් ඊට පස්සේ ඔය රෙකෝඩින් දවස්වල ඔන්න මෙන්න ආය යනවා පොඩ්ඩක් හිටපං කියලා එයා සින්දුව ලියන්නේ ටයිප් රයිටරේ ටයිප් කරලා දෙනවා සින්දුව හරි එහෙම මේ මේ කාටුන් ගීත රචනා කලාවක් බිහි කරන්න මොකද ප්‍රේමකීර්ති ඇලස් කියන මහා ගීත රචකයා උපහාස ගීත රචකේ ඔය ලංකාවේ අදටත් උපහාස ගීත කලාව ඒතරම් එකතැනක නැවතිලා තියෙනවා ඒක දිනුනුන්නේ නැහැ හරි දැන් ඒකට මුල්ුණේ ප්‍රේමකීර්ති ඇලස් සමහරට හේමසිරි හල්පිට හරි දැන් පාන් කිරිත්තා තක්කිට තරකට උඩ පැනපැනලා තත්තේ අමුතු ඇඳුම් ඇඳ හඬවන බාහන කියාත්තේ එතකොට බුර කවුල් ගපා ඒ වගේ ගහපම් පෙස්සම් අලුත් කලාවක් සොයාගත්තම ඒ ආභාෂ්‍ය ප්‍රේමකීර්ති මහත්තයාගේ තිබුණ නිසාම මෙතෙන්ට එතුමාගේ ගීත රචනා
හරියටම ගැලපුණා අඩි ගානක් වලක් කපලා අඩි ගානක් අනුන් හෙල්ලා අඩියක්වත් ඉහළ යන්න උඹට බෑ පුතේ අනුන්ට කැපුවාලේ වැටෙන්නේ නුඹයි බොලි හරි අනේ වගේ හරි එතකොට මේ මේ ඒ වගේ ලස්සන ගීත වගේ ඒවා මුල් කෘති වල තිබිච්ච ගීත නෙවෙයි අලුත් ගීත මුල් කෘතියේ ගීත අරගෙන බැලුවොත් ඒ ග්‍රීතියයි මේ අදහසයි අහසයි පුළුවන් ඒ වගේ හරි මේ මේව අපේ වුණා අපේ කලර ඒතන තුන කණ්ඩායමක් කුරුටු සැකලි කණ්ඩායම හරි මේ වටේ සැකලි රූ කියලා ටයිම හතක් උඩ දැන් කාටුන දාපපදේ සැකලි රූ හරි සැකලි රූ කුරුටු සැකලි කර කණ්ඩායම දේ කණ්ඩායම නමක් දැම්මා ලා තනකොළ පෙත්තාස් ලා තනකොළ පෙත්තාස් කණ්ඩායමේ එතකොට අපේ මම සම්බන්ධය කළු බොවිල සම්බුද්ධ ජයන් දහම් පාසලට ඒ දහම් පාසලේ මගේ ශිෂ්‍යෝ හැටියට හිටපු දීපිකා ප්‍රියදර්ශනීලා එතකොට රවීන්ද්‍ර මුණසිංහලා ඒ වගේ කණ්ඩායමක් අශිමි විලි ගොඩ මහේෂිත කෝස්තා මට මතකයි තව සුභාෂිනීද කෝස්තා ඔය වගේ කණ්ඩායමක් ඒක ඒ දහම් පාසලේ භක්තිගීත කණ්ඩායම කණ්ඩායම තමයි මේකේ මුල් गायन वलट संबंध इतना एक हेड उना गीत हेड उना अनेक दिपास्लियन आके पुदुमाकार दिपास्लियन उदाहरण के बद्धकर दम पदे बद्धकर हितोपदेश इंग्लिश कार्टून तीन वन में हर अपे अपे तीन प्रस्तापिर बद्धकर तोटात्महत्य अन्म පරේෂණාත්මක පිටපත අදරත් ඒක අත්විතරත් මයිගව තියෙන මගේ අත්තකුර ලියපුවා ඒවා කියවනකොට මට හැඟෙන හැඟීම තමයි මේ තරම් කාටුන් එක පිටපතක් ලියන්න මහන්සි වුණාද එක පිටපතක් ලියන්න අපි මාත් තොරත් මහත්තයක දවස් 3කට වඩා යනවා හරි ලියලා ගේන අන්තිම පිටපත ලියව තා එක්ක වචනයක්වත් වෙනස් කරන්න බැරි මොකද එතුමා අද්විතීය සංස්කාරකවරෙක් ලංකාවේ හරි ඒ සංස්කරණය විදිහට තමයි දෙවස ලියන්නේ අන්තිම පිටපත නම් ආයේ වචනයක්වත් එහාට මෙහාට කරන්න බෑ ඒක තමයි පිටපත පිටපත ඒ විදිහ ලොකු මහන්සියක් අපේ වුණා මම හිතන්නේ හැම පිටපතකම තියෙන ලොකු වගකීමක් ආ සියතින් දරාගෙන තියෙන මේ රටේ දරුවන් වෙනුවෙන් පෙන්වන කාටුන් විදේශ රටක ඉඳන් ආවත් හැමදාම මේ හැම කාටුන් එකකම තියෙන ගුණ යහපත් ගැන කියලා දෙන මහා වචන මාලාවක් ආ දැන් ඔය ඔය වගේම තමයි දැන් බොහෝ ගත්තහම නාට්‍ය මාලාවන් අපි සිංහලෙන් හඬ කැවෙනවා ඒ අතර තිබුණු අපූර්වම නාට්‍ය තමයි රොබින්සන් නන්දර තව සල්ප මොහොතකින් ඔබට අපි මේ ගීතය අහන්නට සලස්වනවා සයුරේ ජීවිත නැව පෙරලි මුතු සොයන අය කොයිදෝ පනමන් පාගා මං නිවැරදි මම හිතන්නේ පනනල පාගා පනනල පාදා මේ වචන ටික ඇහෙන වාරයක් පාසා ඊළඟට මේ සංගීතය මේ හැම එකක් එක්කම විශාල මතකයන් ගණනාවක් අපිට එකතු වෙනවා මං හිතන්නේ මේ වෙලාවේ අපි මේ ගීතය රස විඳමු රසවිඳලා තවත් බොහෝ දේ කතා කරමු විරාමයෙන් පස්සේ විරාමයෙන් පස්සේ නැවතත් ඔබ අරුණෝදය සමගින් එකතු වෙන්නේ විරාමයට පෙර අපූර්ව ගීතයක් රස විඳින්නට ඔබට අවස්ථාව දුන්නා. මම හිතන්නේ මේ වෙලාවේ හිතට දැනෙන හැඟීම් වචන කරගන්න බැරුව තමයි ඔබ ඉන්නේ. අපි ඒ හොඳාකාරව දන්නවා ඒ තරම් හිතවලට කාවැදුන නිර්මාණ ගණනාවක් අපිට දැක බලා ගන්නට අවස්ථාව සැලසුණා. ඒ හා සිටි ප්‍රබල චරිතයක් අද අපිත් එක්ක මේ විදිහට අපේ කතා බහට එකතු වෙන්නේ. දැන් මේ හඬ කැවීම කියන කාරණාව විනාඩි 30කට එහෙම නැත්නම් පැයකට හරි අපේ ප්‍රේක්ෂකයා අතරට අරගෙන යනවා කියන්නේ විශාල කාල පරාසයක දැවැන්ත මහන්සියක් මම හිතන්නේ උදාහරණයක් එක්කම පැහැදිලි කරලත් වටිනවා සර් කොහොමද හඬ කැවීමේ ක්‍රියාදාමයක් සිද්ධ වෙන්නේ මොකද ලස්සන අවසාන නිර්මාණයක් තියෙන්න ඕන ඊළඟට නිවැරදිව පණිවිඩය සමාජගත වෙන්න ඕන මුල් නිර්මාණයට හානියක් වෙන්නත් කොහොමද මේ කාරණා සිද්ධ වෙන්නේ ඔව් දැන් අපි කතා කරමු ඔබ දැන් මින් කලින් මීට කලින් වාදනය කර ගීතෙම පාදක කරගෙන ඒක ස්විස් ෆැමිලි රොබින්සන් කියලා කතාවක සිංහල ගීතය හැටියටම ආයෝදාගත්ත ගීතයක් ඒක සිංහලයට අපි සකස් කළේ රොබින්සන් අන්දරේ කියලා. එතකොට මේ මුලින්ම හොඳ කතාවක් තෝරාගෙන මේක ඇඩ්වෙන්චර් එකක්. يعني නැවක පවුලක් යනවා. ඒනා මූදමැදේ පෙරලෙනවා. ඒ පෙරලිච්ච නැවේ ඉන්නවා මුළු පවුලක් තාත්තා අම්මා දරුවෝ ඒගොල්ලෝ
එක තැනක ඉඳලා තව නගරකට යන ගම සුරතලා ඔක්කොම ඉන්නවා කොම ඉන්නවා මේ බලු පැටව ඔක්කොම ඉන්නවා හරි එක බලු පැට හිටිය ඒතර මේ 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 පවුල දැන් අතරමං වෙලා මූදපද නැව කැඩලා මේගොල්ලෝ ඉක්මනට ගොඩබිමක් හොයාගෙන යනවා මොකද ගොඩබිමක් හොයාගෙන ගිහලා නොදන්නා නුහුරු පරිසරයක ජීවත් වෙන්න පටන් ගන්නවා මේක තමයි මේකේ ප්‍රස්තුතය ඒ කියන්නේ නැව කඩන් වැටුණයි කියලා මහ මූදට ආඬ ආඬ මහ මූදට සාප කර කර ඉන්නේ නැහැ හරි අපි ජීවිතේ ගොඩ ගන්නවා හරි අපි වැටෙන්නේ නැහැ අපි ජීවත් වෙනවා අපි දිනනවා අන්නේ අර්ථයේ කතා පෙළේ තිබුණා හොඳටම විනාඩි 30 කොටස් 31ක් තිබුණා ඕක මගෙත් එක්ක ලිව්වේ ධර්මශ්‍රී මොණසිංහ දිවංගත කලාකරුවානන් මුණියයි බොහොම රස දෙපස් එකට යෙදුවා මමත් දෙපස් ලිව්වා එකේ එතකොට ඒකේ අපි මුලින්ම කරේ පිටප සකස් කර ගැනීමක් ඕනම හඬකේමක පළවෙනි දේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් තෝරගත්තාට පස්සේ प्रोग्राम लंका धर्वंट लंका प्रेक्षकागारे गेलपे लोके प्रोग्राम तीन एक ओणे विधिहा तीन ये विधि तम रूपवाहिनी मध्य बेसीक ऑब्जेक्टिव मूलिक परमार्थ वोल्ट गेलपे एडुकेशन एंटरटेनिंग इंफॉर्मेशन गुण तुनम एक तीन बरान तोरण अभी के हत्या मत मलगुडी दारायण जपाने रवि सांद्रे प्रोग्राम ලමයින්ට ගැළපෙන ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද අපි තෝරගන්නේ හරි අපි ඒක තෝරගෙන ඊට පස්සේ දෙබස් පිටපත ලිව්වා ලියලා ඒ කතාවේ චරිත සඳහා තෝරගත්ත මට මතකයි ප්‍රධාන චරිතය එලිසබෙත් මෑගේ මට මතක මෙලනි අශෝක මහත්මිය එතකොට ඒකේ සහාය චරිතය නෙල්සන් පීරිස් මහත්මයා ඒකේ එක චරිතයක් කරා ඒ වගේම ඒ පවුලේ රොබින්සන් හැටියට සෝමදාස සූර්යා සූර්යාච මහත්මයා ඔයගේ ගැලපෙන චරිත තෝරගත්තා තෝරගත්තා මට මතකයි ඔකේ ගීතය ඇත්තටම ඒක අපේ තනුවක් නෙමෙයි ඔක සයිමන් මේ කියලා සංගීතඥයෙක්ගේ තනුවක් ඒ තනුවේ ෂැඩෝ එකක් තමයි අපේ ගීතය ඒ තනුවේ ෂැඩෝ එකක් හරි ඒක ඒ ෂැඩෝ එක කරපු සංගීතඥයා තමයි නුවන් සමරසිංහ අපේ ලංකාවේ නුවන් බොහොම අපූර්වට එක්කලා එතකොට නුවන්ගේ මම ගම නුවන් මේක අපි කවුරු අලුත් එක්කනේ කොහෙන්ද කියනවා කියෝ හරි එතකොට නුවන්ව යෝජනා කළා දෙන්නේ එක්කෙනෙක් සශිකානි සංසලා අනෙක් එක්කන රූපසිංහ වෙන්න ඕනේ ඒ දෙන්න එකතු කළා සශික මං හිතන්නේ රූපයින්ට ගාව මුල්ම ගීතේ වෙන්න ඕන ඕක මේ වල 2000 දශකයේ මුල කාලේ ඔය හරිය තමයි කාලේ තමයි හරි එතකොට සසිකත් ඒක පණපීඨවල ඔරිජිනල් සෙන්ස් එකටම කිව්වා. එයා දක්ෂෙක් බව අපි එයාගේ කුඩා කාලේ ඉඳලම අද මේ තත්ත්වෙට එන බව අපි දැනගෙන හිටියා. මොකද හේතුව දැක්ක සසික කියන්නේ තාම දක්ෂ ගායිකාවක් මොකම ශිල්පීය ගුණේ පිහිටා තිබෙන කෙනෙක්. ඉතින් සසිකව ඉස්කෝලේ ටයි එක දාගෙන අනුලා විද්‍යාලයේ ටයි එක දාගෙන මගේ ස්ටුඩියෝ එකේ ඇවිල්ලා තමයි ඔක් කරේ මමයි ඔක් රෙකෝඩ් කරේ. එතකොට වචන ලියන්න සිද්ධ වුණේ මේ අර තනුව ෆලෝ කරලා. ඒක නිකන් ලියලා තනුවක් දැම්ම නෙමෙයි. ඔව්. හරි. අර තනුව ෆලෝ කරලා තරරා තරරරා රිරරා තරරීරෝ තරරරා සයුරේ ජීවිතේ නෝ. ඒක මම ලිව්වේ ඇත්තටම විශ්වාස කරනවා නම් කල්ලැලතු ලිපි කන්නේ නෙමෙයි. ඕක ඔළුවේ ටිකක් කැරකි කැරකි තිබුණා. ඉතින් මේ තේමා ගීතයක් කියන්නේ කාටුන් එකක හරි ටෙලි නාට්‍යයක හරි තේමා ගීතෙන් ප්‍රකට වෙන්න ඕනේ. එළියට වෙන්නේ මුළු කතාවම දෙන සිද්ධි පෙළ. ඒක අමාරු. चीन जपान मिता मेक पस नुआवा तनु गई ट्रक मंग ये को अरे ये नुआन ले अरे दास गांकन वचन देख के हाट में हाटक हारे सिंधु बिहेवी में हिमाई रिकॉर्ड जाति के रूप आई हाटक मेदरी मम्मी एक रिकॉर्ड साक्षर काटा रूप संस्कार इडस ओके अमार मे सिंधु ओरिजिनल ओके अत्र पास वक्ना
මොකද ඕකේ ඔරිජිනල් විෂුවල් ලෙන්ත් එකට සමානව ලියපු නිසා ඒ ඔරිජිනල් විෂුවල් ලෙන්ත් එකම මේකට ලේ කරන්න පුළුවන් වුණා. දැන් සුජාත් දියනේ සින්දු ඊට වඩා අමාරු. එපිසෝඩ් 70 ගානක ෂොට්ස් අරගෙන තමයි මම වාඩි වෙලා එඩිට් කළේ. ඔව්. හරි. ඊට වඩා අමාරු මේ මේ වගේ ඒක අමාරුයි. මේක අර තියෙන සින්දුවට ඒ ටයිමින් එකට කිව්ව නිසා පික්චර් සින්කින් සා එකට කරන පික්චර් රිදම් එක. රිදම්. දැන් තනුවේ රිදම් එකට රූප දිව නැත්තම් එලහරකයි මීහරකයි වගේ. निर्माण आदरी अपड़े गुरुमा कील दीप लुक मे नरम धरू दिमा की तमंग कर्ण वेड़ी हर करना मुनिदास कुमार तुंग ये महापांडिवरयान मे मे दर्शन पीठ पकने आत्महत्या इतमा हेमतिश्यवकिन कर्तमाय मुनिदास कुमार तुंग महात्म्या की अर्थ अलुत अलुत नोतन जातीय लो नोनागी हर एक तुमक वचन अलुत देवाल अलुत देवाल खरा हर लोके अलुत इस हट अभी පරණ දේවල් වල ගුණාත්මක දේ රැගෙන අලුත් දේවල් කරන එක තමයි වඩා හොඳ. ඒ වගේ අලුත් දේවල් කරපු නිසා තමයි මම හිතන්නේ ජාතික රූප වාහිනිය වෙ නිර්මාණ ගොන්න ඔබ අදටත් කතා කරන්නේ මේ ඒකන මට සතුටක් සහ බොහොම අහිංසක ආඩම්බරයක් ඇති වෙනවා මේ දරුවන් මේවා බලලා යමක් ඉගෙනගෙන ජීවිත හැඩගස්ස ගත්තා කියන්නේ ඉතින් ඒ අප කළ දේ අපේ ගුරු දේවයන්ටත් अपट सतुट कारण जाति रूपवाहिनीटा सतुट कारण अनिवार्य महिता मे समस्त नरंबपू परंपरा वक्यना दंगे बोधना तमंगे धरवंटा मे देवाल पेन्न मट्टमटम एय हित्यु मुखराने मे हेम काटुण्य कि अभी हमोग्यम अभी जीवित करगत्त कर्ण कारण गण वक्ति हमहर कलाटे पासल दहम पासल हर पे टेलीविजन पासल अखरगत्तना चाति रूप वाहिन्य पासल अखरगत्त अतीत कथावा कपी हमोट मतीयनो मैदान मत के अन्नकमय मे कथाभ मे आकार दौसे समीपकराने इलंग हरिवेदगत कारण वर्तीयनो अभी कथाभ कलहम दशीन वगे टेलीनाट्यो मे वगे कथामाला वग्गत्तो मे हांडवल बहुम गंबूर गांभीर हांडवल तीयनो अभी अर නිතර ඇහෙන ඔෂීන් කියන වචනේ වුණත් හරිම ගැඹුරු ගැඹීර කටහඬක් හඬ නලුවන් තෝරා ගැනීම ඊළඟට මේ වගේ වචන සමහරක් වෙලාවට අර අපේ සාමාන්‍ය කතන විලාසෙන චුට්ටක් එහාට ගිහිල්ලා එතාම යම් කිසි ආකාරයක විධිමත් රාමුවක අපිට හැමදෙස්සෙම මේ වචන මාලාවන් නැහැනවා හැබැයි ඒවා අපිට තේරුම් ගන්න අපහසු නැහැ ඒ වගේ බොහොම ගෞරවණීය විදිහට මේ හැම වචනයක්ම වැළඳ ගන්නවා මම හිතන්නේ මේ කතාව විශේෂයෙන්ම කතා බහ කළ යුතු මේ සමස්ත නිර්මාණයන් හැම එකම තියෙන ලස්සන අනන්‍යතාවය මම හිතන්නේ අපි ඒ ගැන කතා කළ යුතුමයි ඔව් දැන් ඔතන ඔබ ඔෂින් ගැන සඳහන් කළ නිසා මට පොඩ්ඩක් පාරක් මතුවුණා ඒ තුලින්ම මේක පහදා දෙන්න ඇත්තටම හඬ කැවීම කලාවේ ලංකාවේ කතාකරනවා නම් ලියනවා නම් පොතක් ඔෂින් මගහැරලා ලියන්න බෑ මොකද හේතුව ඔෂින් තමයි හඬ කැවීම වලින් ඉතාම විශිෂ්ට දෙයක් ඒක ජපානයේ NHK සමාගම නිර්මාණය කරපු එකක් පියදාස රත්සිංහ මහත්තයා ටයිටස් සොරත් මහත්තයා හෙන්රි ජයසේන මහත්තයා ඔය කට්ටිය සාකච්ඡා කළා තමයි ජපානයේ බොන්කා පදනමේ පරිත්‍යාගයක් හැටියට හොස බොන්කා පදනමේ ලංකාවට නොමිලේ මේක දුන්නේ එවනකොට මේක රටවල් 10ක පෙන්ලා තිබුණා අපි 11 වෙනි රට පෙන්වන්නේ නියමිත. ඒතර ඔකේ පිටපත ලියයි මේ වග්කීම් බාරගතයි මහත්තයාමයි. මොකද ටයි මහත්තයාට ඉංග්‍රීසි සබ්ටයිටල් කොපියක් ආවා. හරි. එතුමා කොච්චර මහන්සි වුණාද කියනවනම් අර ජපාන් උච්චාරණයට සුදුසු වචනේ අර්ථවත්ත ගේන්න. හරි මොකද මම එතුමත් එක ළඟින් හිටියා මම ශීලා කටුගම්පල රංජිත් සිල්වා එච් චර්චිල් ඔය කට්ටිය තමයි මේ දවස්වල ගොඩාක් උදව් කරේ පසු කාලයක ඔෂින් ලියන නාමල් සූර්ය බණ්ඩාර සම්බන්ධ වුණා චන්දර සෙනවිරත්න සම්බන්ධ වුණා ඉතින් අනුර ධර්මසේන සම්බන්ධ වුණා ඉතින් ඔය වගේ මේ මේ කතාව
ඇත්තටම මුළු ලෝකයටම පූර්වාදර්ශයක් වෙන කතාවක්. ඒකට හේතුව දුප්පත්කම කියන එක අඩියටම වැටිච්ච දුප්පත්කමක් තියෙන කෙනෙක් කොහොමද මුළු ලෝකයක් ජයග්‍රහණය කරන්න කියන කතාවේ අර්ථය. ඕන ඔකට මම ඔබට මුලින් කිව්වේ. තෝරා ගැනීම. තෝරා ගැනීම. හරි තෝරා ගැනීම. එතකොට මට මතකයි රාබුබත් රාබුබත් කියන්නේ හාල් නැහැ ඒගොල්ලන්ට දුප්පත්. ඒගොල්ල දාන්නේ පිදුරු සපත්තු ඒ සීතලත් එක්ක වරොත්තු දෙන්න. යමගාටා නදී තිරය කියලා තැනක මේ රාබුබත්. ඒ කියන්නේ රාබු වැඩියෙන් වැවෙන ඔය පැත්තේ. මුට්ටිය කටලකට ගන්න රාබු පුරවලා හාල් මිටක් විතරක් දානවා. ඔන්න ඔක දුප්පත් කමේ තරම. අනලා දරුවෝ පස් දෙන අම්මයි තාත්තයි කනවා ආච්චි. එහෙම එහෙම කාව දුප්පත් පවුලා. ඒ පවුලට පවුලේ බර ගෙනියන්න බැරුව තාත්තා හරි. ඔෂින් කෙන චූටි කෙල්ල. අවුරුදු 3 4ක දරුවෙක් හාල් මිටියකට හිලව් වෙන්න යවන වැඩ කරකවට. ඒ තමයි ගියේ වැඩ කරකවට ගිය කෙනා ඔෂින්. හරි. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වෙන්න ටයි මහත්තයාගේ පිටපත. ඒ වගේම ටයි මහත්තයාගේ හඬකේ අධ්‍යක්ෂණය. ඒක පිටස අධ්‍යක්ෂණය කරපු කීප දෙනෙක් හිටියා. මම අනුර ධර්මසේන සනත් සේන අනි ගුණසේකර කැලුම් පාලිත මහීරත්න ඔය කට්ටියම ඔයකට සම්බන්ධ වුණා. චන්දන සෙනෙහිරත්න ඒ වගේ කට්ටිය ගොඩක් ඒකට සම්බන්ධ වුණා. තොටත මහත්තයාගේ උපදෙස් අනුව. එතකොට මෙතනදී අපි තේරුම් ගත යුතු එකම කාරණේ තමයි ඔබවට කලින් කී දෙයට සම්බන්ධ වෙනවා නම් දැන් මේක ඉතා සාර්ථක ශිල්පිය තෝරා ගැනීමක් තිබුණා. දැන් ඔෂින්ට කටහඬක් වෙනවා. වරකට මගේ මතක් වෙනවා මගේ දම් පාසලේ ගෝලෙක් වෙලා හිටපු රසාදරේ පිරිස. මම කෝල් එකක් දාලා කියනවා රසා වැඩක් තියෙනවා ඇවිල්ලා බලනවා කියලා. හරි. ඒ බලනවා කියන්නේ නැහැ ඉතින් බලපන් කියලා. ඇවිල්ලා බලහම්බම් වැඩක් තියෙනවා කරපුලන්ද බට කියලා. හරි. ඒ ඔඩිෂන් එකට එනවා. හරි. ඇවිල්ලා දවසක්ම බලන් ඉන්නවා. ඒක වචනයක්වත් කියන්නේ නැතුව. හරි. ඊළඟ දවසේ ආ හඬ යොදවනවා. තොටත් මහත්තයා කියනවා ඔයා හොඳයි. මේක කරගෙන යන්න. හරි. මුල දවසේ ආ බොහොම පරාජය වෙලා අනේ මාව තේරෙන්නේ නැති වෙයි කියලා. හරි. ඊළඟට ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය. ලොකෝෂින්ගේ ජාතිය. ඔව්. ඉතාලම හොඳ නිරූපණය කළා. එතුමියගේ හඬ දායකත්වය එතුම ගුවන්විදුලියේ අති දක්ෂ හඬ මේ මේ රංගවේදිනියක්. ඒ වගේම ගුවන්විදුලි මාධ්‍යවේදිනියක්. එතුමිය රංගවේදිනියක්. හරි. එතකොට ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය ඉතා හොඳට ඔෂින්ගේ ලොකු චරිතය කළා. රසාදරි තමයි ඔෂින්ගේ ප්‍රධාන චරිතය. ගෙච්ච මැද චරිතය පුංචි කාලේ ඔෂින් පුංචි කාලේ කරන්න අපි කෙනෙක් හොයනකොට අපිත් එක්ක ටිකක් වැඩ කරා ගීතකාන්ති ජයගොඩ මහත්මිය. එයාගේ යෝජනාවක් අනුව අපි ගීතකාන්ති මහත්මියගේ දුව රසිපබා සංදීපනේ. එතකොට රසිපබා සාන්ත පාවුළු බාලිකාවේ මං හිතන්නේ ඉස්කෝලේ 7 පන්තියත් SPM ගව මැදගෙන ඇවිල්ලා තමයි ස්ටුඩියෝ එකේ දෙබස් කවන්නේ. එයාගේ මුරට හැමදාම 100 හරි අච්චි හරි එනවා. ඉතින් ඒ අයගේ හඬවල් ඊළඟට සමන් අතාවුඩ අතාවුඩ හෙට් කියන විශිෂ්ට හඬ රංගවේදියා. හරි. එතම නිර්මාණකරුවෙක්. එතුමාගේ හඬ රූසොට් අනකූරා කියන චරිතය පණගත්තා. හරි. පරාක්‍රම පෙරරා කියන විශිෂ්ට හඬ රංගවේදියා ගෙන්ජිමාන් පවුලේ හිතවතා. හරි. එතන මම හිතන්නේ හඬ කෑම් ශිල්පින් සෑහෙන ගාණක් සම්බන්ධ වෙච්ච නාට්‍යයක්. දැන් කරුණාරත්න අමරසිංහ මහත්මයා ගීතා කාන්ති ජයකොඩි ඔය වගේ ශිල්පීන් ශිල්පිනියන් ගොඩාක් මේකට සම්බන්ධ වුණා. ඒ ඔෂින්ට 50 දෙබස් කියන ලේසි. මොකද ඒ දෙබස් හොඳට ලියලා තියෙනවා. කියන ලේසි. හරි. ඒ කතාව මම හිතන්නේ මාත් වැඩ කරපු අපි කරපු අදටත් කතා වෙන නිර්මාණයක්. ඒකේ තේමා සංගීතය තාමත් සමහරගේ මොබයිල් ෆෝන් වල දාගෙන තිනවා රින් ටෝන් හැටියට. හරි. මට හිතුව හැටි යනකොට හරි ඒ සංගීතයත් හරි වශීකృత සංගීතයක්. හරි. ඒක ඔකට කතාව තෝරා ගැනීම හොඳට වැඩේට අවංක වෙන්න වෙලා තියෙන්නේ. මේක දවස් දෙකක් ඇතුළත ඉවර කරපන් දවස් දෙකක් ඇතුළත ඉවර කරලා ඕඩර්ස් ආවොත් වැඩේ කරන්න බෑ. නිදහසේ වැඩ කරන්න තියෙනවා. ඒතින් මේ ජාතික රූපවාහිනිය අපට මේ නිදහස අනන්තවත් ලබා දුන්න අපේ ජාතික රූපවාහිනිය කෘතවේදී වෙනවා. හරි. කවදාවත් මම ඉන්නකොට සභාපති මහත්තුරු මං හිතන්නේ 5-6 දිනේක නෑ 10ක්ම හරවලා මම දන්නෙත් නෑ. ඔය ඔයගේ මාරු වෙන එකමනේ තියෙන්නේ. හරි. මේ කිසිම කෙනෙක් කිසිම දවසක හරි අනක් දෙන්නවත් කියන්නවත් ආවෙ නැහැ
මේ අපි වැඩ කරන බව තොරත් මහතා වැඩ කරන බව දැන් නිසා ඒගොල්ලෝ ඒකට උදව් දීලා පැත්තකට හිටියා නිර්මාණ නිදහස උපරිමයි උපරිමද නේ මොකද එම්ජේ පෙර මහත්තයා ප්‍රථම සභාපති අපි ටයි මහත්තයා මහයි දිනවල උදේ ඇවිල්ලා අපේ කාමරටලා ගුඩ් මෝර්නින් ටයි කියලා යනවා ඒ සභාපතිවරයාගේ තෙවිච්ච සාහිත්‍යෝදය දැනුම කියනවා නේ අපි ගුත්තිලය කළා මේ ගුත්තිලයේ අර මේ මේ බෝ එක වර්ධ චිත්‍රයක් කියලා එතුමට කවුරු හෝ කියලා එතුමා හොයාගෙන ටයි මහත්තයාට උදේ ඇවිල්ලා යනවා ටයි මේක වැරදි නේද ටයිම් හත් එතින් පරදීන්නේ නැහැ ටයිම් හත් එකට සාක්ෂ්‍යවගෙන ඔප්පු කරලා පෙන්නුවා නැහැ මේ සභාපතිතුමා මේක වැරදි නැහැ මේක හරි මේක තමයි ගුත්තිලගේ වීණාව හරි මේක තමයි අපෙන් ආව කියලා ඔප්පු කරලා තොරතුරු හොයලා හොඳට ලොකු මතකයි ලොකු හැදුවා මේ අර වචනෙට එම්ජේ ප්‍රමහත්තයා ආපු ළඟට ඇවිල්ලා thank you very much ටයි you are excellent අන්න බලන්න මේ එහෙම තත්ත්වයක් ඒක ඇතුලේ තිබුණා ඒක තමයි අප නිර්මාණ කරන පහසුවනේ ඒ නිර්මාණ වලට කොච්චර ගරු කරලා තියෙනවද කියන කතාව අපිට මනාව පසක් වෙනවා සහ හරි පුදුමයක් සහ මේ හැම කතාවක් මහදී ලොකු සතුටක් දැනෙන්නේ අපි වෙනුවෙන් මේ තරම් නිර්මාණයන් ගණනාවක් කරන්න තමන්ගේ වෘත්තීය ජීවිතය කතරම් ඉහලින් තියාගෙන මේ නිර්මාණයන් කරලා තියෙනවද ජාතික රූපවාහිනිය පඩියක් ගන්න පුළුවන් හැමදාම මාසේ අන්තිමට හැබැයි එතනින් එහා ගිහිල්ලා ප්‍රශස්ත නිර්මාණයක් දරුවන් වෙනුවෙන් හොඳ දෙයක් දෙන්න යුග යුග කතා කරන නිර්මාණ බිහි කරන්න මේ සියලු දෙනා එකතු වෙලා තියෙනවා ඒ ටයිටස් තොටවත්ත මහත්මයාගේ පොඩි බාධාවක් ඔව් පඩියක් දුන්නා කිව්වනේ ඔය කාලේ මගේ පඩිය මාසෙට රුපියල් 500යි මේ ඇවිල්ලා 1900 අපි පුහුණු නිෂ්පාදන සහකාරවරුන්ගේ දීමනාවක් දුන්නා අවුරුදු දෙකක කාලයක් කරන රුපියල් 500ක් 80 සහ 90 දශක වගේ 1983 මම 83 83 84 ඔය හරිය රුපියල් 500 ඒක නමුත් ඒ 500 ගැන හිතුවේ නැහැ අද 500ට මං හිතන්නේ කේබල මිනිස් දෙකක් කන්නත් බෑ ඔය 500 ගැන හිතුවේ නැහැ අර වැඩිට තියෙන ආදරය ඒ කොහොමරි ඉගෙන ගන්න ඕනේ දැන් ජයග්‍රහණයක් ලබන්න ඕනේ ආසාව ජාතික රූපනේ වැඩ කරනවා කියන අලුත්නේ 82 ආපු රූපනේ අපි 83 යන්නේ එතනට හරි හරි ඒ සුවඳ මට තාම දැන් ඒකට පොදුම ගෙවල් දොරවල් එපා ගැ යවලතර විසිකල්ල ගම්මා දැන් ඉතින් අතනම තමයි ජීවිතේ හරි ඒකත් එක රහසක් මේ සාර්ථක වෙන ওই වැඩසටහන් වල සාර්ථකත්වයේ ගේන්න අපි කෘතවේදී වෙන්න ඕන මෙවැනි නිර්මාණයන් අපිට දායාද කළ ඒ වැඩිහිටි પરම්පරාවට සහ ඒ પરම්පරා නියෝජනය කරමින් ඔබතුමා අදටත් තව අලුත් පරපුරක් නිර්මාණය කරමින් ඉන්න අපි කතා බහ කරමු ඒ පිළිබඳව සෝදානම කැටි විරාමයක් ලබා ගන්න කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි කොච්චර ආසාවෙන් බලපු කාටුන් මාලාවක්ද මේ හැම නිර්මාණයක් එක්කම මම හිතන්නේ දැන් එදා මේ නිර්මාණ රස විඳපු අය බොහෝ වෙලාවට තාරුණ්‍ය සහ ඉන්නහා ගිහපු වයස්වල කාලය ගත කරනවා හැබැයි ඒ හැමෝටම අනිවාර්යෙන් ඇහැට කඳුලක් උනන තරමටම මේ සියලු නිර්මාණ ඉතාම සංවේදී නිර්මාණ අපේ ජීවිතවල යහපත් දේවල් නිර්මාණය වෙන්නේ ටෙලිවිෂන් කොච්චර බලපෑමක් කරලා තියෙනවද කියලා ඔප්පු කරන්න නිදසුන් සාක්ෂි සපයන්න කිව්වොත් ඉතාලම බය නැතුව අභිමානයෙන් යුක්තව පෙන්වන්න පුළුවන් නිර්මාණ ගණනාවක් විදිහට මේ සියල්ලක් ඉතිහාසගත වෙනවා සහ අනාගත පරපුරටත් බොහොම බය නැතුව හොඳ දෙයක් පුතේ දුවේ කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා මේ නිර්මාණයන්ගේ මතකවර්ජනයක් තමයි අපි මේ විදිහට කරේ දැන් මේ අපි ගත්තාම විවිධ ආකෘතිවල රසවින්දනයක් ලබා දෙන්න විශාල ප්‍රයත්නයක් දරනවා ඔෂින් ගත්තොත් එක කතා ක්‍රමවේදයක් ඊළඟට අපි ගත්තාම මේ සාමාන්‍ය ෆැන්ටසියෙන් එහා ගිහිපු සිද්ධි දාමයන් තියෙනවා අපි ගත්තොත් ඔය මායා බන්ධන කාලතරණය හා සම්බන්ධව විද්‍යා ප්‍රබන්ධ හා සම්බන්ධව නිර්මාණ ගණනාවකුත් තියෙනවා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ සත්‍ය කතා සහ ප්‍රබන්ධ කතා මේ හැම එකක්ම අපේ ජීවිතවලට එකතු වෙලා තියෙනවා අද ඉස්කෝලෙ ගිහිල්ලා ටීවී එක ඉස්සරහා වාඩි වෙන්න ඕන කියන දැඩි අවශ්‍යතාවය ඌමනාව අපේ හිතවලට පුදුමාකාර විදිහට කාවැදුණු දශක ගණනාවක් අපි පහු කරගෙන ඇවිල්ලා තියෙනවා මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ එකිනෙකට වෙනස් නිර්මාණ ගණනාවක් ඔබතුමන්ලා විසින් අපේ ප්‍රේක්ෂකයා හමුවට ගේනවා
විශේෂයෙන්ම ওই මායා බන්ධන පන්පසින්දුවන් වගේ නිර්මාණ ගත්තොත් එහෙම මේ හැම එකම අපූර්ව රසකාමීත්වයක් තියෙනවා ඒ වගේම තමයි එක් එක් රටවල් වල අනන්‍යතාවයන් අපේ දේශීය සංස්කෘතියට එකතු කරන්න විශාල ප්‍රයත්නයක් දරලා තියෙනවා අපි පොඩ්ඩක් මතක් කරගමු මේ සියලු මතකයන් ඔතේ හඬ කැවීම පිළිබඳ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් නිර්වචනයක් දෙනවා එතුමාගේ නිර්වචනය හැටියට ඒකේ අරුත අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියන එකයි දැන් ඔෂින් බැලුවා ජපාන් සංස්කෘතිය ජපාන් අපි අපි හැමෝටම ලංකාවේ ඔක්කොටම යන්න බෑනේ ජපානෙට හරි ඒතර ඒ වගේ නිර්මාණ තුලින් ඒ සංස්කෘතිය අධ්‍යයනය වුණා අපේ પરම්පරාවට ඒගොල්ලන්ගේ ටී සෙරොමනි එක කිමෝනා එක සුජාත දියණිය බැලුවා කොරියාන ජෝසන් රජ සමය හරි ඒ ඔය දිගට සුජාත අභීත දිරිය ඉසිවර ඔය කොම ජෝසන් රජ සමය හරි ඒතර ඒ සමයේ සංස්කෘතිය උතන තිය පරිසංගීත කාරණේ තමයි ඔය වගේ යම් කිසි සංස්කෘතික බද්ධ නාට්‍ය දෙබස් කවනකොට ඒ දෙබස් සහ දෙබස් වල උච්චාරණ සහ ආමන්ත්‍රණ විදි හරි පැහැදිලිව කරන්න ඕනේ. දැන් ගෙදරක කතා කරන භාෂාව සමාජයේ කතා කරන භාෂාව සහ රජවරුන්ට ආමන්ත්‍රණය කරන භාෂාව කියලා ඒ කාලේ භාෂා පාවිච්චි වුණා. හරි. දැන් අද ගෙදර ඉස්කෝලේ යන ළමයි පියාණනි මට කුසගිනි ආහාර අනුභවයට දෙන්න කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ. නවතර නාට්‍යයට ඒක ගැලපෙනවා. ඒ යුගයට. හරි. අන්න එහෙම කල්පනා කරොත් තමයි මේක මේ සාර්ථක වෙන්නේ. ඒ ඒක තමයි මේ මේ දෙබස් තෝරා ගැනීම සඳහා අපි දෙබස් ලියව සඳහා කළ යුතු විදිය. හරි. ඉතින් ඔවා අපි අනුගමනය කළා. ඒතර ඔවත් අනුගමනය කළා ඔබ කලින් කිව්වා වගේ අපි පෙන්වන්න උත්සාහ කළා විශ්ව සාහිත්‍ය ඇත්තටම මේ විශ්ව සාහිත්‍ය පෙන්විය යුතුයි මේ රට විශ්ව සාහිත්‍ය දැකිය යුතුයි පරිවර්තන සාහිත්‍ය අනුවර්තන සාහිත්‍ය දැන් මහා පරිවර්තක කේජි කරුණාතිලක වැනි මහා පරිවර්තකයන් පරිවර්තනය කරන නාට්‍ය අපි මේ පෙන්නවා ඊළඟට අනුවර්තන ආනන්ද අමරසිරි නැමැති මහා පරිවර්තකයා යොදාගෙන අපි ගාන්දි චිත්‍රපටයේ සිංහලට උපසිරස්තර කරා ගැන්නුවා එතකොට එතනදී පර්සි ජයමාන්න නැමැති විද්‍යා ප්‍රබන්ධ කතුවරයා සායගේ පුතා ලුසිත ජයමාන්න ඒ දෙන සම්බන්ධ කර එක්ස් ෆයිල්ස් සබ්ටයිල් කරා එතකොට පරිවර්ත පසු ලිවීමේදී ඒ ලියන්න තෝරගන්න පුද්ගලයාගේ පසුබිම වැදගත් දැන් අමරසිරි මහත්මයා සාහිත්‍ය හොඳට අධ්‍යයනය කරපු ආනන්ද අමරසිරි මහත්මයා විශේෂඥ හොඳ පරිවර්තකයෙක් එතුමා අතින් ගාන්දි පිටපත ලියනවා කියන්නේ ඒක යුක්තිගරුක බවක් ඒ ගාන්දි චිත්‍රපට නිර්මාණකරු ඇටන්බර්ග් මහත්මයාට හිමි වෙනවා. ඊළඟට බිස්මාර්ක් ටයිටැනික් වගේ ඒවා පර්සි ජයමාන ලුසි ජයමාන මහත්තුරලවා කරන එක සහ එක්ස් ෆයිල්ස් සහ ඔබ කලින් කතා කරපු යූල්ස් වර්න්ගේ මිස්ටීරියස් අයිලන්ඩ් හරි මායා දිවයින කියලා මට මතක ඒක බන්දුල විතානගේ සූරීන් පරිවර්තනය කරා දෙවස් හැදුවේ වජිර කුමාරි තමයි ලිප්සින්ක් හැදුවේ එතකොට මේ 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 වගේ විලියම් ටෙල් රොබින් හුඩ් ලංකාවේ පළවෙනි සබ්ටයිටල් කරලා දාපු චිත්‍ර ටෙලිවිෂන් නාට්‍ය පෙර තමයි රොබින් හුඩ් හරි එතකොට ඒ රොබින් හරියට ජනප්‍රිය වුණා හරි ඒ වගේ කතන්දර සිංහල භාෂාවෙන් හරි විදිහට ඉදිරිපත් කිරීම දැන් උදාහරණයකට අපි ඩබින්මනේ කතා කරන්නේ සබ්ටයිටල් සබ්ටයිටල් එක වෙන මෙහෙවර මොකක්ද දෙකක් වෙනවා එක තමයි ශ්‍රව්‍යාබාධිතෙන්ට ටයිටලේ කියවලා තේරුම් ගන්න. මේ කතාව අවබෝධ කරගන්න. දෙක ඇඟට නොදැනි ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි කෘතියක් නම් ඉගෙනනවා. හැබැයි හරි නිවැරදි. සබ්ටයිටලක් වෙන්න ඕනේ. හරි. මම දැකලා තියෙන සමහර සබ්ටයිටල් මුරු තිරේ පුරා මූණේ කටේ නැහැ ඇස් දෙකේ සබ්ටයිටල් නෙමෙයි ඒවා නොසබ්ටයිටල්. සැබි ටයිටල් නෙමෙයි අසැබි ටයිටල් ඒවා. හරි. සෙ එහෙම සබ්ටයිටල් කරන්නේ sense of meaning. ලයින් දෙකයි අපි දාන්නේ. අපි කරපෝ නිර්මාණ අරඹන ලංකාවේ හොඳම සබ්ටයිටල් කන ඉගෙන ගන්න ඕනම කෙනෙකුට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට පාව මං කියන්නේ දරුවන්ට පාව කරුණාකරලා කෝන්ෆු වැඩසටහන් අරගෙන බලන්න අපි සබ්ටයිටල් කරපහේ ටයි මහත්තයා ඒ වැඩසටහන් අරගෙන කවුද මේ ඩේවිඩ් කැරඩයින් කියන නළුවා හැදෑරුවා
විෂය සෙන් ෆිලොසොෆි එක හැදාර ලොකු පොත් උදේ මේසෙනකොට කියවන උදේ පාන්දර ඇවිල්ලා මොකද්ද මේ බෝධි ධර්මයන්ගේ සෙන් බුදු දහම කියලා හරි ඒ සෙන් බුදු දහමේ ආශ්‍රිතව තමයි ඒ නිර්මාණය කරලා තිබුණේ කෝෆු හරි ඊටසේක ලියන්න අමාරුයි මොකද ඉඩියොම්ස් හරි මේ පේන කියවෙන දෙයට වඩා යටින් තව දෙයක් කියටකක් ඒක කියන්න එහෙම කරන්න තොටවත්ත මහත්තයා විශේෂඥයෙක් හරි පරිවර්තනය සඳහා යොදාගත් අය බොහෝවිට කැනල විශ්වවිද්‍යාලයේ පරිවර්තන දෙපාර්තමේන්තුවේ සිටපු දරුවෝ ඒගොල්ලන්ට ගෙනලා මේ පුහුණුවක් දුන්න අර විශේෂඥයන් ලවා මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා හරි ඒ නිසා ඒවට ගරුත්වය ආවේ දැන් අපි ඒ කාලේ මට මතකයි පර්සි මහත්තයමයි කරනවා සබ්ටල් කරනවා අරාබි නිසොල්ලාසය දැන් ඒකේ තියෙනවා එක තැනක් ඕපන් සෙසමි කියන වචනේ කිව්වම තමයි අර ගල් දොර ඇරෙන්නේ ඒක දන්නේ රහස් වචනයක් හරි දැන් ඌකට වචනයක් නෑ අපි ඌකට වචනයක් හදලා දැම්ම මුරපදය දැන් පාස්වර්ඩ් කියන එකට ඔව් මුරපදය තමයි හරි ඒ උපකරණය මුර කරන්නා වූ පදයක් කරා හරි ඒ වගේ දේවල් ක ඩිස්කවරි වලින් අලුත් නම් දැම්මා හරි දැනුම් දිනිසුරු හරි ඊළඟට විශ්වයේම දෝතට හරි ඒ වගේ දේවල් දැන් අද වුණත් බොහෝ නිර්මාණවල ප්‍රමිතිගත බව සාර්ථකව කෙරුණොත් ඔය මොන දේ තුනක් පෙරලගෙන යනවා දැන් ලංකාවේ හඬ කැම් කලාවේ මහා විප්ලවය ඇති කරේ සුජාත් දියනි මුළු රටම හැම මාට ටීවී එකේ වාඩි කළා මම ඒක විශේෂයෙන් කතා කරන්න ඕන කතාවක් මොකද දැන් අපි ගත්තාම මේ ඔෂින් අපි බැලුවා එක්තරා කාල සීමාවක ඒ වගේම තමයි තවත් යුරෝපීය ආභාෂය සහිත ටෙලි නාට්‍ය චිත්‍රපට ඒ වගේම කාටුන් චිත්‍රපට ගණනාවක් අපි නරඹුවා. දකුණු කොරියාවේ තියෙන මේ ආභාෂය. ඒ අයටම අනන්‍ය ටෙලිවිෂන් ආකෘතියක් තිබුණා. ඒ අයට අනන්‍ය ලස්සන නිර්මාණ ආකෘතියක් තියෙනවා. මේ සියල්ලක්ම ඉස්සල්ලාම අපේ ප්‍රේක්ෂකයා හැමෝට අරගෙන ඉන්න ජාතික රූපවාහිනිය. සවබදමා හයහම අරගෙනත් කිව්වනේ. ඔව්. මං හිතන්නේ ඔබතුමන ලොකු වෙනසක් විප්ලවයක් කරනවා මේ හයහම අර. ඕනම රූපවාහිනිය නාලිකාවක පැවැත්ම තියෙන්නේ ගුණාත්මක නිෂ්පාදනයක් ජනප්‍රිය නිෂ්පාදනයක් ප්‍රේක්ෂකයා බලඳ ගන්න තරමට කොහොමද මේ අභියෝගය බාරගත්තේ නෑ ඒක ඇත්තටම අභියෝගයක් හරි දැන් ලංකාවේ ප්‍රයිම් ටයිම් පටන් ගන්නේ රෑ 7 ඉඳලා 10 වෙනකම් ඒ කාලේ ඔව් හයමාර ලංකාවේ ප්‍රයිම් ටයිම් කරේ මම හරි ඒකට හේතුන ඔෂින් දාලා ඔව් ඔෂින් ජනප්‍රියලා එනකොට ඊළඟ නාට්‍යයක් ඕන කළා අපිට දකුණු කොරියානු තානාපති කාර්යාලය යෝජනා කළා තිබුණ ජුවෙල් ඉන් ද පැලස් කියන නාට්‍යය ඒක අපේ විදේශ කටයුතු සම්බන්ධ ස්තෙම්බු මහත්තයා සම්බන්ධීකරණය කළා අපිට ඒක ලබා දුන්නා ඊට පස්සේ මම මේක ලියෙව්වා ලියවල මේකතර සමාන්තරයි මේකට අනික මම හොඳටම බැලුවා මේක අධ්‍යයනය කරනකොට ලී බියොන් හොන් කියන අධ්‍යක්ෂකවරයා තමයි කොරියාවේ ඉන්න දක්ෂම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා එතුම තමයි සුජාත දියණිය අභීත දියණිය ඉසිවර වෙදදුරු එතකොට මම මෑතක පෙන්වුවා තවත් නාට්‍යයක් සූර්ය කුසුම හරි ඒ ඔක්කොම ඩිරෙක්ට් කරේ තමයි. මේ නාට්‍ය ඔක්කොම සක්සස්. හරි. ඊළඟට අතන චංගුමි කියන චරිතය මුළු ලෝකෙම විශ්ින් වගේම ගිය චරිතයක්. එතකොට ඒ කෘතිය අප අතටපත් වුණාම අපේ කෘතියට සාධනීය බවක් කළා. හඬ කැවීම කියන විෂාපකව තිබුණා. එතකොට ලීබියොන් හුන් මැතිතුමා කරපු නිර්මාණය අපට ආවා. ආවේ කොරියන් භාෂාවෙන්. දොඩ වීකි ඉල්ලගත්ත ඉංග්‍රීසි උපසිරස්තල කොපියක් ඉල්ලගෙන පරිවර්තකෙන් නොදර ඊට පස්සේ ලිප්සින් දෙබස් හදලා ඒකට අලුත් වචන රටාවක්. ළිවයි ගීතය ඒකේ තිබුණ ගීතය ආදර ගීතයක්. ඔබ මගේ අත ගන්න එන්න මම ඒක සම්පූර්ණ වෙනස් කළා. ළමයි ફોකස් කළා නේද? ගහකොළ මල් ගල් ගැසී බලා සිටිනවා. යුක්තිය යුතුකම්සයා ඇපිය වෙනවා. සුජාත දියණියත් ඔබයි මේ බිම ඔබගේ සංගව සිනාසෙනු මන හස රැල්ලද තහනම්. ඉතාලම ගෞරවයෙන් මතක් කරමු ඇන්ජලින් ගුණතිලක මහත්මිය. ඔව් ඇන්ජලින් අක්කා ඒ වෙනකොට මගේ එක සින්දුවක් කියලා තිබුණා. ඒ සුසුරන් එකේ. ඔව්. සංජලකා ඒ කලිතාව විශේෂ ගායිකාවක් නේ. හරි. ඒ හඬ
ඒ ගීතයට පුදුම විදිහට සමීප වුණා. ඒක ඇන්ජල් මහත්මිය ඒ ගීතයට පුදුම සාධාරණ කිසක්. ඒ තනුවත් නුවන් සමරසිංහ හැදුවේ. ඒ ගීතය දැයනවා. ඒ ගීතය වාදනය වෙද්දී ටීවී එක ගාවට එන්න හැදෙන පළමුව බලපෑම් වැඩි වුණා. විස්තර කරන්න අමාරුයි. ඔව් ඒකනේ. ඒ කාලේ බලන්නකෝ යනුගේ ගොඩ හන්දි ඉන්නවා තාමත් ඉන්නවා මං හිතන්නේ. රේල් පාරයිනි සපත්තු හදන මිනිස්සෙක්. ඒ මිනිස්සයාත් නැහැ. ස්පිරිතාල දොස්තර මහතුරු ලෙඩ්ඩු ඉන්නවනේ. ඒ ඔක්කොම දොස්තර මහතුරු ලෙඩ්ඩු ඔක්කොම ටීවී එක ළඟ. හරි. ළමයි විශේෂයෙන් දැන් ගෙදරාම නෝනා නෝනා පවුලේ රණ්ඩු. ඇයි? මහත්තයාට තේක හදලා දෙන්නේ නැහැ නෝනා බලනවා. මම ඉන්නකොනේ පොඩ්ඩක් දැන් හදන්න බෑ. තේක හදලා ඉවර වෙනකන් ටීවී එක. හරි. ඊළඟට මට මතකයි හරි ලස්සන වෙනසක් කරා කියන්නේ එක අම්මා කෙනෙක් මට ලියලා තිබුණා මේ මහත්තයෝ ඔබතුමා බුදු වෙන්න ඕනේ කියලා මෙතේ කලියුම කඩලා බැලුවා ඇස් දෙකට කඳුලක් චුට්ටි ළමයි තුන්දෙනේ කවුරුදු මං හිතන්නේ 2-4 ඔන්න වැඩිම දරුවා අවුරුදු 4-5 වෙන්න ඇති ඒ වගේ කලඟ වයස්වල දරුවෝ තුන්දෙනෙක් ගෑනු ළමයි තුන්දෙනෙක් තාත්තගේ තාත්තා හොඳට බීමට ඇබ්බැහි වෙලා ඒ අම්මා දරුවන්ගේ ජීවිතයයි මේවා ගැන මහා භයානක කමක් හිටියා ඒ සුජාතිනේ දැම්ම විතරයි තාත්තා ක්ලබ් ගමන නවත්තලා ටීවී එක ළඟ වාඩි වුණා ඒ පවුල ආයේ හරිමාවතට ආවා බලන්න මාධ්‍යයකට කරන්න පුළුවන් බලය හරි ඕක මාධ්‍යකරුව හරියට වටහා ගන්නවා නම් මේ ලංකාවේ කොයිතරම් පෙරලියක් කරන්න පුළුවන් මා සෝෂල් මීඩියා මොක ආවත් හරි සෝෂල් මීඩියා වලින්ද බහැර වෙන්න බෑ අපිට සෝෂල් මීඩියාත් එක්ක අපි ඉන්න ඕනේ හරි අර මාධ්‍ය බලය දැන් සෝෂල් මීඩියා වලින් වෙලා තියෙන්නේ හයාම වට මිනිස්සු වාඩි කරන්න බෑ දැන් හේතුව ඒගොල්ලෝ ඔක්කොම වැඩ ඉවර කළා මූණ කඩ හොදලා ඇඳ උඩ තියාගෙන මොබයිල් ෆෝන් එකෙන් අරක බලනවා හරි දැන් ඒ රටාව සමාජ රටාව වෙනස් වුණා හරි නමුත් ප්‍රබල දෙයක් දාලා හරි ටෙරස්ට්‍රියල් ටීවී වලට යම් ක්‍රමවේදයකට යොමු කරත් ආයි ටීවී ළඟ වාඩි කරන්න පුළුවන් අනිවාර්යයෙන් මොකද විශේෂයෙන් මතක් කරන්න ඕන සුජාත් දියණි ඉන් පසුවත් නැවත වතාවක් විකාශය වුණා. ඔව්. ඒ නැවත වතාවක් විකාශය වෙන අවස්ථාවවලදී තර පරණ මතකයන් යලි යලි තවදි කරගෙන යලි යලි තර පරණ කුතුහලයේ ඒ විදිහටම තියාගෙන මේ සියල්ලක්ම රස විඳින්න ඔබට මට හැකියාව ලැබුණා. ඒ තමයි මේ යුග ගණනාවක මතකයන් අපි මේ විදිහට අවදි කරගෙන කතා බහ කරමින් ඉන්නේ. භාෂාව ගැන කතා කරා. බස නොනසා තව බස පෝෂණය කරන්න හඬ කැවීම කලාව ඔස්සේ විශාල මෙහෙවරක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට අපි දකින්න දෙයක් තමයි හඬ දෙකෙහි මැදිරියේදී නිපැයිනි කියලා අන්තිමටම බොහෝ දේවල් බොහෝ නිර්මාණ අවසානයේ අපිට දැක ගන්න හැකියාව හම්බ වෙනවා. අලුත් වචන අපි ඉගෙන ගත්තා නම් ඉස්කෝලේ සිංහල පොතෙන් විතරක් නෙමෙයි ජාතික රූපවාහිනියේ අර අන්තිමට තියෙන එන්ටයිටල් වලින් පවා අලුත් වචන ගණනාවක් අපි දරුවෝ විදිහට ඉගෙන ගත්තා. මම හිතන්නේ මේකත් විශේෂයෙන්ම කතා කරන්න ලැබෙන දෙයක්. ඔව් දැන් ඒකෙත් ඇත්තටම ඒ ගෞරවය මට නෙමෙයි තොරත් මහත්තයට යන්න ඕන හේතුව තොරත් මහත්තයාගේ සහෝදරයා තමයි ඊලෙන්ද සිල්වා. අහහ එතුමා වරලත් ඉංජිනේරුවෙක්. එතුමා තමයි කුමාරතුංග මහත්මයාගේ භාෂා පිළේ ගෝලේ ප්‍රධාන ගෝලේ. එතුමා තමයි පද හැදුවේ විදුලි බල මණ්ඩලයේ යොත් රැහන මනුව ඒ පද හැදුවේ පිරි සුපිරි පෙටලවල. හරි. ඉතින් එතුමාගේ ආభాෂය අපිට ලැබුණා. මොකද පිටපත් ලියව මම යනවා එතුමා නුගේගොඩ ගෙදර බස් එක ගිහිල්ලා ඒ පිටපත් ටික අරන් එනවා. හරි. එතකොට දැන් හඬකෙන් පටන් ගන්නවත් එක්කම ආපු වචන ගොන්නක් තිබුණා. ටෙලිවිෂන් එකේ වචන ගොන්නක් තිබුණා. මේ වචන ගොන්න හරි සුනම්ය විදිහට යොදා ගන්න මේ ටයිම් මහත්ය මහන්සි වුණා. එකක්. දැන් බලන්න මේ කැමරා තුනක් ඉදිරියේ අපි ඉන්නේ. මේ කැමරා තුනේ රූප යහපැත්තේ පාලක මැදිරියකට ගිහිල්ලා එතන තියෙන විෂන් මික්ෂර් කියලා මැෂින් එකෙන් අවශ්‍ය රූපය තෝරා ගන්නවනේ. ඒකනේ මේ සාමාන්‍ය බේස් එක. දැන් ඕකට තියෙන වචනේ ඉංග්‍රීසියේ විෂන් මික්ෂින්. සිංහලයේ ඒකල්හි භාවිත කර වචනේ දෘශ්‍ය සංකලනය. හරි. තයි මහත්තයා සෛල් මහත්තයෝද වචන දසුන් මුසුව. මේ ක්ලෝස් අප් එක දසුණක්. ඔබේ ක්ලෝස් අප් එක තව දසුණක්. අර මැදි කැමරාවේ තියෙන දුර රූපය තව දසුණක්. හරි. දෘශ්‍ය සංකලනය කියන එක ගැලපෙන්නේ නැහැ. හරි. ස දසුන් මුසුව. හරි. දැන් ඔබේ හඬ මේ ක්ලිප්ඔන් මයික්‍රෝෆෝන අර අරහෙට යනවා. අතන සවුන්ඩ් කන්සෝල් එකේ බැලන්ස් කරනවා. ඒකට දැම්ම හඬ මුසුව. ශබ්ද සංකලන නෙමෙයි හඬ මුසුව. හඬ මුසුව හරි හුරු පුරුදු යවට ඒක. හුරුයි හඬ මුසුව. හරි. ඒතොර මේකප්. දැන් මං එන්නේ ඉස්සලා මේකප් කරා උගලගේ මේකප් රූම් එකේ මේකප් කරන මහත්තයා. හරි. ඒකට දාලා තිබුණේ වෙස් ගැන්වීම. දැන් වෙස් බැඳීම වගේ කර නැට්ටු. හරි.
वचन तो उसके अन्य पावचुना दंड पावचुना थे अरे टाइम साइल महत्व रू लाकर रूपे अलंकार रू लाकर इलांगट हंड मुसु इलांगट तव हेद हंड देखावी काले देखावी की अन्य कौर हर चित्रपट हंड कावल हंड का तव पार हंड का डबिंग स्टूडियो के हंड देखावी मेदि तवचन का सब टाइटल उपशिरासी टाइम अभी पावच कर उपशिरासी अरे उपशिरासी सनुपत अदियूर हंडकैम अदियूर अरे इतकोट इवागेम उपशिरासी स्क्रिप्ट सनुपत अरे वकील असन वचन का ना अरे ये वचन संहार इंदिट निपे युम निपे युने अरे निपे यु पुद्गले अट प्रोड्यूसर निपे यु डायरेक्ट अदियूर अरे कैमरा मेहेव अरे इवागे दीवाल गुडा सिंघल बसट टेलीविशन बसट एक काले असु तूना असु हतर असु काले तूना मम इनकम पावचला अरे मम ये वचन लिंग टाइटल ये गुरु संप्रदाय बेहरगी ने गुरु संप्रदाय तेक्कम मैं काटे तो कल मट मत कहीं थी ये हरे आलोक कर दें मालबुड़ी दवेस है अकार है अरे तो वोट पान पासी दुआन पान इंग्लिश फेमस फाइव प्रसिद्ध पास देना के लिए बोला नहीं अब देमो नहीं पान पासी दुआन पान क्या ने पहा थमाई पासी दुख ने प्रसिद्ध तर ये विधि नंबल पवा पुदुम लसन बाबा पुदुम में अपे कमाक रेंदू ना ते एवा එකතුවලා තමයි ඔබ ඔය කියන මේ දේවුනේ දැන් අර මිස්ටීරියස් සයිලන්ට් යූල්ස් වර්න් කියන විද්‍යා ප්‍රබන්ධකයා හරි તો යූල්ස් වර්න්ගේ කෘති අපි මෙහාට ගෙනාවා හා සත්‍යජිත් රායගේ චිත්‍රපට සියල්ලම උපසිරස් දාගත්තා කළා ඩේවිඩ් ඇටම්බ්‍රෝ ගෝපාල් අපූර් ක්‍රිෂ්ණන් හරි તો ලෝකයේ තියෙන ඉතාම විශිෂ්ට අධ්‍යක්ෂකවරුන්ගේ ඒවා මේ ගැනලා දැම්මා පෙන්නුවා අපේ ප්‍රේක්ෂකවට එනිසයි හඬකෑම පෝෂණය වුණේ නැතුව මේ රැල්ලට යන මොකක් හරි ගෙනහලා දැමලා මේ මේ මිනිසු ටිකක් එකතු කර ගැනීම හඬකෑම වැඩසටහනක් වෙන්නේ නෙවෙයි කියලා එක මතවේද දෙකක් දැන් ඥාන කතා මල්ලි ඉඟුරු පාම් මල්ලි කෝලිකුට්ටු සහෝදරයෝ සැප දුක හරණ මියෝ මන් දාපුනම් හරි සැප දුක හරණ මියෝ හරි ඊළඟට ඇති අනේ මට මතක නැහැ බ්ලින්කි බිල් හරි ඉර පායනකොට දෙයිය බබාලා බ්‍රුම් හරි කාබාසිනියතුමා චූල කාබාසිනියතුමා මහා කාබාසිනියතුමා සයූරි හරි ඔය ප්‍රෝග්‍රෑම් 25000කට කිතු සංඛ්‍යාවක් ප්‍රෝග්‍රෑම් පෙළ 25000කට කිතු සංඛ්‍යාව මගේ රූපවාහිනී අවුරුදු 35ක කාලය තුල ඔය කියන කාටතර වැඩි වෙන්න පුළුවන් මොකද හේතුව වෙනම කරපු වැඩසටහන් තිබුණා හරි ඒ කාලේ අපි හැමතිස්සෙම ඉන්දියානු සම්භාව්‍ය චිත්‍රපට ගෙනල් රාත්‍රියේ පෙන්නවා. ලෝකේ විශිෂ්ට නිර්මාණ ගෙනල් රාත්‍රියේ පෙන්නවට වඩායි තිස් අබේසේකර මහත්මයා තමයි හැම එකකට පූර්ිකාව කරේවිලා. හරි. ඒ වගේ පොඩි වැඩපිළිවෙලක් කරයි වැඩපිළිවෙල හඬකෑම් ඒකකේ අහරා ඒකක වැඩි දියුණු කරා ඒක. ලොකු කරා ස්ටුඩියෝස් අලුතෙන් හැදුවා. හරි. ඉතින් ආදී ඉන්න පරපුර ඒවා ප්‍රයෝජනට ගන්නවා. ඉතින් ඒක සතුටක්. ඒකසයි ඒක ඒක ඒ විදිහටම नम की आगने ये चित्रपट हेमत कार्टून वाले टेलनाट्य वाले देबस सह ओहोलाट गीत पाव आप हितल दोंकार दिन मट मेनो ये तर मट मे जीवित मेसियाल समीपाई हितोतुनी ओब इदिरी मे तिबिने रूपवाहिनी यांत्र टेलीविशन नेकट वचर बलपैमकर पुल बंद ओब विषय नरमन दे हमारे पत्कर තරම් දැනුමක් ඔබට ලබා දෙීම අප සතුව තියෙන යුතුයකමක් වගකීමක් බවට පත් වෙනවා. එනිසාවෙන් තමයි යුග ගණනාවක් ඔබට හොඳ දේ දුන්න ජාතික රූපවාහිනියේ මේ සියලු නිර්මාණයන් වලට විශාල ශක්තියක් වුණු චරිතයක් එක කතා බහ කළේ. තවත් කතා බහ කරනවා නම් අද දවසක් විතර වෙන් කරගෙන එකින් එක රසමතක සමග කතා බහ කරන්නට පුළුවන්. ඔබත් ටෙලිවිෂන් තිරය ඉදිරියේ ওই විදිහටම ඉඳීවි අපිට කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. නමුත් කාලය सीमा सहित वेदगत प्रश्न अतीनो सर ये तमय लमयट हुंद देवल दिन टेलीविशन सत् वगकीन वबुतुमा मतकर वबुतुमा गुरुवरे अट इट स्तोटवत्न विशाल वगकीमक लुकु अद्यन
හොඳ නිදහසක් අරගෙන අපූර්ව විදිහට නිර්මාණයන් දායාද කළා. ඒ අඩිපාරේ යමින් ඔබතුමන්ලත් විශාල ප්‍රශස්ත නිර්මාණ ගණනාවක් අංක ගණිතයෙන් කියන්න අපහසු තරමටම නිර්මාණයන් ගණනාවක් දායාද කරා. ඒ සියල්ලකටම ඉස්සෙල්ලා බොහොම ස්තුතියි. අපි වෙනුවෙන් මේ ලබා දුන්නු ඒ රසකාමී සහ දැනුම පිරුණු දැනුම සතුට රසවින්දනයේ මේ සියල්ලක්ම පිරුණු නිර්මාණවලට. දැන් පණිවිඩයක් තියෙන මේ තමයි වැදගත්ම පණිවිඩය. අද මාධ්‍ය තුළ තෝරා ගැනීම සඳහා තියෙන අවකාශය අනන්තයි. අපි හැම කිව්වොත් නිවැරදි ටෙලිවිෂන් පමණක් නෙමෙයි නව මාධ්‍ය තුළ YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. ඕනෑ තරම් දේවල් සර්ච් කරලා මේ මොහොතේ අපිට නරඹන්න හැකියාව තියෙනවා. මේ තරම් තරඟකාරී ලෝකයක හොඳ දේවල් දරුවන්ට දෙන්න වගකීමක් දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගේම ටෙලිවිෂන් කර්මාන්තයේ නියලී සිටින සියලු දෙනාටත් තිබෙනවා. මම හිතන්නේ ඒ සියලු දෙනා වෙනුවෙන් පණිවිඩයක් දෙන්න අපි මේක අවස්ථාවක් කරගමු. ඔව්, නිර්මාණකරණයට ඇලුම් කරන දැනටත් නිර්මාණයකරණයේ යෙදෙන අයට මම කියන්නේ තමන් කරන වැඩේට අවංකව තමන් කරන වැඩට ආදරෙන් එක තමන්ගේ දරුවෙක්සේ හදලා ඒ නිර්මාණය එළියට දෙනවා නම් හරි ඒකෙන් යහපත් ප්‍රතිඵල එනවා. බාගෙට කාලෙට මොකෝ කොහොම වුණත් කමක් නැහැ. ඌක වැඩක් නැහැ. මේක අපිට දීපු වැඩක් ඔන්නෙ කරලා දාමු. හරි. එහෙම හිතුවොත් ඒක අසාර්ථක වෙනවා. ඒ අසාර්ථක වෙනවා කියන්නේ තමන්ට හිමි ප්‍රේක්ෂක තමව දාලා යනවා. අපි ගරු කරන්නේ අපේ ප්‍රේක්ෂකකාරයට. ඒ ප්‍රේක්ෂකයෝ අපි රැකගත්තේ නැත්නම් අපේ පින්තූර බලන්න කට්ටියක් නැති වෙනවා. ඒ නිසා ඒ තමන්ගේ ප්‍රේක්ෂකකාරයට ගරු කරන්න. තමන්ගේ ශ්‍රාවකයන්ට ගරු කරන්න. ඒ ශ්‍රාවකයන්ගේ ඒ සහ ප්‍රේක්ෂකයන්ගේ අදහස් ප්‍රතිචාර අතට ගන්න. අරගෙන ඒවයින් නිර්මාණය කළොත් තමයි අපිට දිග ගමනක් යන්න පුළුවන්. විලා තියෙන්නේ අපිට මතකයි අපේ කාලේ අපි ඒක දරොත් එහෙමයි අපි මොනාහරි දෙයක් කළා ඒක බල්ල කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අතුල ෂෝකඩ. ඉතින් ඒක රුපියල් කෝටියක් ලැබුණට වඩා ඒ වචනේ වටිනවා අපිට. ඒක තමයි දිරවත් තියෙන්නේ. ඒ තෘප්තියෙන් තමයි අපි ඊළඟට අත ගහන්නේ. අන්න එතෙන්ට තමන්ගේ වැඩසටහන ගේන්නේ. කවුරු හරි ඔබ කරපු නිර්මාණයක් ඔබ දැකලා හරි ලස්සන වැඩක්. යගේ කිරීම තුළ ඒ නරඹු අය දැන් අද ඔය සෝෂල් මීඩියාවල පුරාණ පුරාණ වීඩියෝස් ලාගේ ගාන හොයන්න හරි ඉතින් ඒ ගාන හොයන්න කියන තරංකාරී වෙළඳපැත්තකට පරිවර්තනය වෙලා තියෙනවා. අර ප්‍රතිචාරය කියන එක අර විදිහට එනවා. ඒවත් තියෙනවා කමෙන්ට්ස් දානවානේ. හරි. ඒ ප්‍රතිචාරය වැඩි කමෙන්ට්ස් ගන්න. යහපත් කමෙන්ට්ස් ගන්න ගන්න වැඩ කරන්න පුළුවන්. තමන්ගේ නිර්මාණ ශක්තිය තමන් වඩවා ගන්න. තමන් තමන්ට අවල්කේ. ඔය ටික තමයි මට කියන්නේ. ඒ තමයි ලස්සනම සහ වඩා ආදර්ශමත් පණිවිඩයක් ඔබතුමා ලබා දෙන්නේ. ඒ පණිවිඩය ආදර්ශමත්. ඒ තමයි වටිනාම කියන දේ සහ මේ අම්මලාට තාත්තලාටත් අනිවාර්යයෙන්ම මතක් කිරීමක් කළ යුතුමයි. හොඳ දේ දරුවන්ට ලබා දීම සම්බන්ධ. ඔව්, ඒක ඔබේ අතේ තියෙන වැඩක්. දැන් ඔබ අද සමාජයේ මාධ්‍ය සෝෂල් මීඩියා වල තියෙන ප්‍රශ්න මේ රටේ දැන් සාකච්ඡා වෙන පටන් අරලා තියෙනවා. දරුවෝ ගැන හොයලා බලන්න. ඒක වෙලඳාමක්. ඒ නිසා දරුවෝ ගැන හොයලා බලලා ඔබ රස දෙයක් කනවා නම් ඔබට රිස් දෙයක් කනවා ඒ කන දේ දරුවට දෙන්න. ඒ වගේ තමයි ඔබ රසවත් දෙයක් බලනවා නම් දරුවට එතෙන්ට දැන් ඔහෙ ෆෝන් එක දීලා ඕන එකක් ඔබලා ඕන එකක් බලන්න ඉඩ දෙන්න එපා. දැන් මේක ඔබ හිතාවි මම මේ ඒවල නිදහස පාලනයක නෑ. හරි. යාට යම්සි වයසක් වෙනකන් යාට හිතලා තනියෙන් කරපල වයසක් වෙනකන් ඒ පාර යන්න. ඔබගේ පුංචි කාලේ ඒගොල්ලන්ට දෙන්න. හැබැයි තාක්ෂණය ප්‍රතික්ෂේප කරන්න එපා. ලෝක දියුණුවත් එක්ක යන තාක්ෂණ දරුවා වැළඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉදිරි પરම්පරාවත් එක්ක කොන් වෙනවා. ඒ වගේම ඔබ හරි අවධානයෙන් ඉන්න අම්මේ තාත්තේ මොකද හේතුව ඔබගේ ජීවිතේ වටිනාම සම්පත දරුවා. ඒ දරුවා රටට වැඩදායක දරුවෙක් කරන්න තමයි ඔබ වෙහෙසෙන්නේ. ඉස්කෝලේ දාන්න කොච්චර මහන්සි වෙනවද? ඉස්කෝල් ළඟ කොච්චර අවුව තපිනවද? ස්කූල් ඇරලා එනකම් අන්න ඒකට ප්‍රතිගුණයක් ඇති වෙන්න ඔබ ඔහුගේ අවුරුදු 12 සිට 17 දක්වා කාලේ විමසිලිමත් සිටින්. ඒක ඉතාම හොඳයි. ඔබතුමාගේ හැම වචනයක් පාසාම තියෙන්නේ ඉතාම ඉහළ වෘත්තීය ගුණයක්. ඒ වගේම අපේ ආදරණීය දරුවන් වෙනුවෙන් අපි වෙනුවෙන් බොහොම පීත්‍රෝ සෙනහසකින් යුක්තව කළ
වෘතිය මෙහෙවරක සියල්ල තමයි අපි මේ විදිහට වචන වලින් අත්දකින්නේ. ටොරින්ටන් හි තියෙන ජාතික රූපවාහිනියට මීට දශක ගණනාවක සිට උදේ පහට ඇවිල්ලා රාත්‍රී 11 දක්වා කාල වේලා නොබලා තමන්ගේ වෘතිය තමන්ගේ ජීවිතය හා ඒකාත්මික කරගෙන මේ ඔබට මට ලබා දුන්නු අපූර්ව නිර්මාණයන්ගේ රස මතකයන් අපි අවදි කරලේ. එනිසා ඔබට ආරාධනා කරනවා මේ සියල්ල යලි යලි නරඹන තරමටම බොහෝ වෙලාවට ඔබ තුල තියෙන යහපත් ගුණයන් තව තවත් වැඩි දියුණු වෙනවා. ඒක ඒකාන්තයි, ඒක ස්ථිරයි. එනිසා අද දවසේදී අරුණෝදේ මේ සියල්ල නැවත වතාවක් නරඹන්නටයි දිරිමත් කිරීමක් ලබා දෙන්න අතුලස ඒ වගේම ඔබතුමාට සුබපතනවා. ඔබතුමා තවත් පරම්පරාවකට ඒ වගේම ශ්‍රුතිවන්ත වෙනවා අපේ ගෞරවනීය නායක හාමුදුරුවන්ට. මොකද ඔබගේ නාලිකාව මා විතින් විට බලනවා. මේ නාලිකාව ඔය මා කී මේ කතාවේ ඇතුලේ තියෙන දේවල් හරියටම පින්නඩ බව මා එක දැකලා තියෙනවා. ඒ නිසා අපේ නායක හාමුදුරන්ටත් කාර්ය මණ්ඩලයටත් ඔබටත් මේ නිෂ්පාදක මහත්වරුන්ටත් ශක්තිමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ පතනවා. මට ආරාධනා කිරීම ගැන මේ සාකච්ඡාවට මම සතුටු වෙනවා. ඒ සතුට ඔබේ නාලිකාවට ජයක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒක බොහොම හදවතට දැනෙන වචන පෙළක්. අපේ එකම ප්‍රයත්නේ ඔබට හොඳම දේ ලබා දීම. හොඳ දේ ලබා දුන් යුගයක සිටි අපූර්ව චරිතයක් සමග කතා බහ කළේ ඒ නිර්මාණවේදී අතුල රන්සිප්ලා නැතුමන්. සුබ පතනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ආයුබෝවන් ඔබතුමන්ට. හිතවතුනිය රැඳිලා ඉන්න ජය ටීවී සමගින් අද දවසේ අරුණෝදයේ අපි මේ කතා බහෙන් පස්සේ සෝදානම් වෙලා ඉන්නවා. සුවති අරුණෝදය සමග ඔබව සමීප කරන්න සින්දු ජා සෝදානමින් සිටිනවා. දන්ත සෞඛ්‍ය පිළිබඳව ඔබට වැඩි වශයෙන් හිතන්න වෙන් කරගන්න පුළුවන් කාලයක් බවට මේ ඉදිරි පැය භාගය පත් වෙනවා. ඒ නිසා ওই විදිහටම රැඳිලා ඉන්න ජය ටීවී සමගින් අද දවස පුරාවට ඔබට අලුත් දේවල් හොඳම දේවල් ලබා දෙන්න අපි සෝදානම්. Thank you.